ර සරණයි අයිබවන්. ධර්මාචාරි කෙටි සටහන් හත්වනි පාඩම සමාජ දර්ශනය හත්වනි පරිච්චේදය අපිට වැදගත් ගොඩක්ම වැදගත්. මොකද සමාජ දර්ශනය කියන විසේ යටතේ වගේම බෞද්ධ ඉගැන්වීම් අතර ලෞකික විසේදහරාවන්. එහමෙනති ලෞකිකත්වේ යහපත සඳහා ඉදිරිපාත් කරන න්‍යායාත්මක සංකල්ප සංකල්පී ඉගැන්වීම් සමුදායක් මේ දේශපාලන චින්තන යටතේ බුදු දහම ඉදිරිපච් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධෙන් පිවිධාකාරයෙන් ප්‍රශ්න නැගෙන්න්නට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත්වට පුළුවන්. ඒ නිසා අපි අවධානය යොමු කරමු බුදු දහම තුළ දේශපාලන චින්තනජ යටතේ. ඉදිරිපච් කරලා තියෙන තොරතුරු මොුණවද කියන කාරණයට අවධානය යොමු කරමු ොඩක් විස්තර තියන ටිකක් දිග පාඩමක් තමයි සමාජ දර්සනය පොතේ තියෙන ගොඩක් දිග පාඩමක් තමයි බෞද්ධ දේශපාල චින්තනය කියන පාඩම එවනට අපි මේසාකච්ඡාවත් එක්ක ඉතාමත් ඉක්මනින්ම කරුන්ටික ග්‍රහණය කරගන්නට කටයුතු කරනු ලබනවා එහිදී අංකවසයෙන් අපි බලමු පලවෙනි අංක යටත අප ඉදිරිපච් කරන කාරණය බුදුදහම ලෝකෝත්තර සැපය සදන පාර ලෞකික ලෞකිකතයෙක් මොවපු විමුක්ති මාර්ගයක් පමණක් නොව. එෙනම් නිවන් අවබෝධය සඳහා මඟ පෙන්වන එක විතරක් නෙවෙේ බුදුදහමේ අඩමුණ පවට පත්තවෙෙන්නේ මෙනි මේ අන්සවල්තත් අවධානියමු කර තියෙනවා. දේශපාලනයේ ආර්ථිකය සමාජය යථාර්ථයන් පිළිබඳව මාර්ගෝපදේශයක් ලබාදීම. දි කරුණුලට එතනති මෙන දේශපාලන අන්සේටත් බුදුදහමේ අවධානය යොමුවෙලා තිනු. දේශපාලනාන්සේ කෙරෙහිත් නිවන් අවබෝධ කරගැනීමට මක පැෙන්වීම පමණක් නෙවෙයි බුදුදහමේ අරමුණ වෙන්නේ කියන කාරණී. මීළඟට සඳහන් වෙන පාඩම සඳහන් වෙනවා බෞද්ධ සමාජයේ සමන්විත වෙන්නේ මොන මොන කණ්ඩායම් වොලින් දෙ කියන කාරණ පාඩම් කිහිපයකම මේ සම්බන්ධයින්. බෞද්ධ සමාජයේ පිළිබඳව සාකච්ඡාකිරීමේ දී එහම් බෞද්ධ සමාජය මෙ මේ කණ්ඩායම් වලින් යුක්තයි භික්ෂු භික්‍ෂුනිී උපාසක උපාසිකා එහෙම නැත්නම් ගිහි පැවිදි කියලා වර්ගී කරණයක් තිබෙනවා මේ කියන වර්ගී කරනවලට අනුව එම නැත්නම් සිව්ුවනක් පිරිස විදිහට සලකනු ලබන භික්සු බෞද්ධ සමාජයේ භික්‍ෂු භික්‍ුුණනිිය පාසකුපාසිකා කියන කොටස් හතරකට බෙදෙන උපාසක උපාසිකාවන්න ඇති සමාජයක භික්‍ෂු භික්‍ුණීනට වාසය කළ හැකි නොවේ. භික්‍ු භික්‍ෂුුණීන් වහන්සේලාට තමන්ගේ ශාසනික කාර්යයේහි යෙදෙන්න්න පුළුවන්කම තියන්නේ උපාසකු පාසිකාවන් සිටින තැනකදී. එහෙනම්. උපාසික උපාසිකාවන් ධර්මික වෙන තරමට භික්‍ෂු භික්‍ෂුණී කියන කණ්ඩායම් දෙකට විවිධාකාරීෙන් අනුග්‍රහය සැපේෙනවා එවගේම යහාපත්ත සැලසෙනවා. එතකොට තමයි ශ්‍රමණ ප්‍රතිපත්ති අනුගමන කරන්න පුළුවන් තත්ත්වයක් සම්බුද්ධ ශාසනය තුළ සම්බුදධශාසනයට සමගාමීව සිදවෙන්නේ. ෘහස්තියන්ගේ චර්යා යහපත් කරනු පිණස බුදු සමහි ඉදිරිපච් කර ඇති ින්තනයන් ඉතාමත් අර්ථ සම්පන්න දේශපාලන චින්තනයක් හා ආර්ථික චින්තනයක් මනුවද ගෘහස්තියන්ගේ චර්යා යහපත් කරනු පිණස බුදු සමය විසින් ඉදිරිපච් කරල තියන චිින්තන අර්ථ සම්පන්න දේශපාලන චිතනයක් සහ ආර්ථික චින්තනයක් කියනය. අරථ සම්පන්න දේශපාලන චින්තනයක් සහ ආර්ථික චිතනයක් ඉදිරිපාච් කරල තියෙනවා. මොකටදම පාලන චින්තනයේ සාාර්ථක චින්තනය වැද ගැත්වෙන්නේ ගෘහස්තයන්ගේ චර්යාව යහපත් කරගැනීම සඳහා එහෙනම් ගෘහස්තයාගේ යහපත් වූ චර්්‍යාව එ හොඳ දේශපාලනනික තත්ත්වයක් එ වගේ මේ එක් ආර්ථක තත්ත්වයක් ගඩන කෙනකොට භික්ෂු සහ භික්ෂු න කියන කණඩායම් දෙකටත් යහපත් කටයුතු කිරීම හැකියාවතියනවා ඉති බුදු දහමේ හන් වෙනකාරයට භික්ෂු භික්ෂුණීන් වහන්සේලා මේ අර්ථ සම්පන වව දේශපාලන චීින්තනයක් සඳහා ආර්ථයකයක් ගොඩනකා ගැනීම සඳහා නිතරම ගිහන් අනුසාසනකාරණේ භික්ෂුන් වහන්සේලා ගිහියන්ට අර්තයෙන් ධර්මය අනුසන කරනු ලබන්නේ කවුද පැවිදි යුතුමයි පැවිදි උතුමන්සිින් තමයි ගිහිත් ජනතාවට අවවාධානු ශාසනනා ලබා දෙන්නේ සියලුවන්සයන්ගේ දියුණුව ජහපත සලසා ගැනීම සඳහා ට බල පස්ුවවෙනි ප්‍රශ්නේ ෞද්ධ මාජ දර්සනයේ දේශපාලන සංකල්ප වඩත් හොඳින් තේරුම් ගීම සඳහා බුද්ධ කාලන දේශපාලන ක්‍රම පිළිබඳව විතීමත් දැනුමක් ලබාගන්න ඕන හොඳ දැනුමක් ලබාගෙන තිබුණොත් බෞද්ධ සමාජ දර්සනයේ දේශපාලන සංකල්ප වඩත් හොඳින් තේරම් ගන්නට නම් අනිවාර්යෙන් බුද්ධ කාලී ඉනව භාරතිය සමාජය තුළ තිබුණු දේශපාලන ක්‍රමවේද පිළිබඳව දේශපාලනනික තත්වය ගැන අපට පොඩි හෝ අදහසක් වැැටහීමක් ඇතිකර ගණඩ වෙනවා ඒ ගැන කතා කර අද්දී අපිට කතා කරන්න පුළුවන් පාලන ඒක දෙකක් රාජාණ්ඩුඒවගේ ගණතන්ත්‍ර හිමිනැත්නම් සමූහාන්ඩු කියල කියන්නත් සමූහණ්ඩු කියල කියන්නේත් ගණතන්ත්‍ර පාලනයටමයි බුද්ධ කාලීෙන්න්න භාරතයේ ප්‍රධාන දේශපාලන රටා දෙක තමයි රාජාණ්ඩු රජ කෙනෙක් විසිං පාලනය කිරීම ගනතන්ත්‍රආණ්ඩු ගනතන්ත්‍ර පාලනය සමූහාණඩු පාලනය කියන ක්‍රමවේත දෙක ඊළඟට හත්තයන්කේ බුද්ධ කාලය තුළ පැවති රාජ්්‍ය දහසයක් ගැන දැක්වෙන්නේ පාලිපොත් වල ඉළඟට ජයින්න ආගමට අයත් ප්‍රාකෘත පොත්්වල මේ ගැන සඳහන් වෙනවා බුද්ධ කාලයේ ජනපද සොලොස්මහා ජනපද කියලා ජනපද දොහ දාසේකට බෙදිල තිබුණු ආකාරයක් පිළිබඳව ඉගැන්වෙන ඉගැන්වීමක් දකින්නට පුළුවන් ඒ පිබඳව සඳහන් වෙන අවස්ථා දෙකක් ගැන මෙතන සඳහන් වෙන පාලි මූලාසරවල සහ ජයින ආකමට අයත් ප්‍රාකෘත මූලාශ්‍රවලම් ඒ පිළිබඳව සඳහන් වෙනවා ොස් මහ ජනපත කියලා කියන්නේ එනම් ඒ කාලේ බුද්ධ කාලය වෙනකොටට පාලනය සිදූ ප්‍රදේශ දහසයක් ඒක ප්‍රදේශයට විස්සේ සිත වූ පිවිධ වූ පාලන ක්‍රම තිබිලතිනො එක ආකාරය ක්‍රමයක් නෙමේ තිබිලතින්නේ ඒකාලේ එවිදි පාලන ඒක පාලන ගොඩක් තිබිල තියනවා. හොඳ හිමට වනිපු ම අංකය රජාන්ඩු පහිටතාා තිබුණේ ගංගා යමුුණනා මිටියාවතට නැබුරුව පිහිටා තිබීම විසේසලක්ෂනයකි ගංගා යමුණ මිටියාවතට නැබුරුව පහිටා තිබීමම් විශේෂ ස ලක්ෂනයක් රජාණ්ඩු පිහිටා තිබවා ආකාරයන්ුව ාන්ඩු පහිට අතිබූ ආකාරයනුව ගංගා යමුණා මිටියාවත්වලට නැබුරුව ගංගානම් ගගේ ඒවගේ යමනාගගේ මටියාවත කියන්නේ ගග දෙ පාස තමයි රාන්ඩු ගොඩක් පිහිට ලති බිලතිහෙන්. රජාණඩු පිහිටීම හා සම්බන්ධව කතාගන්නකොට ඒකත් අපිට විශේෂ ලක්ෂණයක් විදිහට දක්වන්න පුළුව සොලොස් මහා ජනපද ලෙස පාලි පොත්තුල දැක්වෙන අංගටික, මත තතාා ගන්නට වෙනවොත් සළුස් මහජ්‍යන පද නම් කරණන්නට කියලා ප්‍රශ්යක් අහන්නට පුළුවන් අංග මඟද කාසිකෝසල වජ්ජි මල්ල චේති වස්ස වන්ස කුරු පංචාල මච්ච සූරසේන අස්සක අවන්ති ගාන්ධහාර කාම්භෝජ අග මඟද කාසිකෝසල වජ්ජි මල්ල චේති වන්ස කුරු පංචාල මච්ච සූරසේන අස්සක අවන්ති ගාන්ධාර කාම්බෝජි කියන ජනපද සොලොස් මහා ජනපද විදිහයට සැලකෙනවා. ඉතින් එවගේක මතක තබාගන්නට මම ලස්සන කවියක්කොබර සිහිපච් කරන්නම් සටහන් කරගෙන පාඩම් කරගන්. අංග මගදකාසි සමග කෝසල රට වජ්ජි රටයි, මල්ල ජේතිවන්ස රටයි, සමගින් පංචාලයි. මච්ච සූර සේනය සහ අස්සක රට අවන්තියයි ගාන්ධාරකාම්පෝජ සොලොස් මහා ජනපද වෙයි. අංග මගදකාසි සමග කෝසල රට වජ්ජී රටයි මල්ලචේතිවන්ස රටයි කුරු සමගිින් පංචාලයි මචං්ච සූරසේනය සහ අසංසක රට අවන්තියයි ගාන්ධාරකාම්භෝජ, සොලොස්මහා ජනපදවෙයි එවිදියට මතකතපා ගන්නයට පුළුවන්. ඊලාගට සඳහන් වෙන කාරණ දහවෙනි අංකේ යටත දෙක්වන කාරණ මේ සොලොස් මහා ජනපාද අතරින් තිබුණු සුවිශේසිත ජනපද හතරක්. ොස්මහා ජනපදාාතරරිින් වඩාත් ප්‍රබලහා වැදගත් රාජ්‍යන් හතර විදිහට සලකන්නේ මගද කෝසල වත්ස අවන්ති කියන ජනපද හෙමිනත්නන් රාජ්‍යන්. අප එහුවොත් විභාගේයේදී. සොලොස් මහා ජනපදාාතරින් ප්‍රධානම ඒ වෙන ට බුද්ධකාලේ වෙන විට ප්‍රධාන වසෙන් දියුණු මට්ටමක පැවතුුණු රාජ්‍යන් හතරමනුවද කියලා මඟද කෝසල වත්ස අවන්ති කියලා පිට කියන්නට ුවවෙන්නට ඕන ඉළඟට එකොලොස්වැනි අංකේ යටතේ තියන කාරණට අවධානීකුමො කළොත් බුද්ධ කාලීන සියලුම රාජ්‍ය අතර පැවත්තේ බලය සඳහ වූ අරගලය නිය නිම වූයේ බුද්ධ කාලීන සියලුම රාජ්‍ය අතර පැවත්ති බලය සඳහ ව් අර්ගලයේ නිම වූයේ පැවත්තිී හ වරගල නිම වූයේ මෞරය අධරාජ්‍ය බිහිවීමෙන් පසුවය ගණතන්ත්‍ර රාජ්‍යහා රාජාණ්ඩු අතරද දිගටම විරුද්ධතා තිබිණි. බුද්ධකාලන සියලුම රාජ්‍යයන් අතර පැවති බලය සඳහ වරගලයේ නිම වනේ මෞරද්‍යය අධිරාජ්‍ය බිහිවීමෙන් පස්සේ මෙතන නෙවැරදි කරගැනීමක් අපිට කරන්නට වෙනවා. නිම වූයේ. ද්කාල සියලුම රාජ්‍යාතර පැවති බලය සඳහ ව අරගලේ නිමවෝයේ මෞරයාධදි රාජ්‍ය බිහිවීමෙන් පසුවයළඟට ගනතන්ත්‍ර රාජ්‍ය හා රාජාණ්ඩුවතරත් දිගටම විරුද්ධතා ගැටල්ලු ගැටුම් ඇතිවෙලාති පෙනවා ය විදිහෙල් ලක්ෂණයක් දකින්නට පුළුවන්. හොඳයි දොළොස්වැනි අංකේ අයටතේ තියෙන කාරණෙ රාජ්‍යාතර පැවති බලාර කළේ නිසා ශස්ත්‍රියය වන්සිකයන් තුළ ඇති වූ දේශපාලන සදාචාරයහි පරිහානය. පුද්ගල සදාචාරය පරිහානයට ද පුද්ගල සදාචාර පරිහානයටද හේතු වූ බවට්ට උදාහරණ තියෙනවා. රාජ්‍ය අතර පැවතුනු බල අරගලයේ නිසා සස්ත්‍රී වන්සික යන්තු ඇති වෙච්ච දේශපාලන සදාචාරය පරිහාානය පෙන්නුම් කරන අවස්ථාවන් කිහිපයක් දක්වෙනවා පාඩම තුළ ඔන්න පළවෙෙනටම සඳහන් වෙනවා රාජ්‍ය බලය ලබාගැනීම සඳහා මගදේ අජාසත්ත සිය පියා වදදී මැරීම පින්බිසාර මහරජතුමාව ගහතනය කිරීම අජාසත්ත කුමාරයා විසින් ඊළඟට තවත් විශේස අවස්ථාවක් බලාරගලයේ නිසා සිද්ධිවෙච්ච කරූර සිදුවීමක් කෝසලේ විඩුඩබ එම තම පා ගාතනය කිරම් කොසල් රජතුමාගේ පොත්ත්‍රෙක් තමයි විඩුඩබ කියලකයන් විඩුඩ ප කුභාරයත් තමන්ගේ පියතුමාව ගාතනය කිරීමට කටයුතු කරනවා ඊළඟට අජාසත් තම මාමව පසනති කොසල් රජ රජුට එරැහිව තීර්ග කාලීන සටන කරගෙනක එපු කෙනෙක් මේ විදි කරූර තත්ත්වයක් මතු වෙලා තියෙන ඇති වෙලා තියෙනවා රාජජ අතර බලාරගලේ බලය ලබා ැනීමේ අරමනින් අඩුමතර්මෙන් පියපුතු සම්බන්ධයවත් නොසලකාඒවිදි කරූර ආකාරයට කටයුතු කරලා තියෙනවා බලය වෙනුවෙන් විදිහ සිදුවීම් සිදධ වෙන්නට පුළුවන්කම තියෙනවා සිදදු වෙනවා නතන්ත්‍ර රජහා රාජාන්ඩු අතරින් වඩා ප්‍රබල රාජ්‍ය වුණේ රාජාණ්ඩු ගනතන්ත්‍ර රාජ්‍ය සහ රජාණ්ඩු කියනමත් පාලනය එක දෙක අතරින් ප්‍රධාන වන රාජාණඩු සමහන්ඩු වලට වා ගනතන්ත්‍ර රාජ්‍යවල පාලන පිළිවෙත ගනතන්ත්‍ර පාලනයේ එහමනැත්න් සමූහාන්ඩු පාලනයේ පිළිවෙත්කිහි පයක්දේෙන අපි බලමු ට විභාග ද හන්නත් පුළුවන් සමූහාන්ඩුවල ලක්ෂණ මනුවද කියලා ඔන්න බලන්න සාමූහික පාලනයක් ගෙන යෑම සමූහාණ්ඩුවල වැදගත්වෙන ලක්ෂණයක්. ඒ අධිපති පාලනයක් නෙමෙයි පාලනය වෙන්නේ සමූහයකගේ ඒර සිවීමේ ඔවු පාලනක කටයුතු සාකච්ඡා කිරීම සඳහා සන්තාගාරවල රැස්සූහ සමූහහාන්ඩ වල පාලකයින් සන්තාගාර සාාලාවල මිනිස්සුන් ඒකර සිවී සාකච්ඡා පවත්වප තැන්වල එකතු වෙලා ඒ පාලනයකයන් පිළිබඳ පාලන පිළිබඳ සාකච්චා කලා බෙනවා. වගේ වැදගත් තීරණ ගැනීමේද විේෂ කමිටු වල තීරණ ලබාගැනීමේ සිරිතක් සමහන්ඩුවල තිබිල තියෙනු ගනතන්ත්‍රවල ගනතන්ත්‍ර පාලනය ප්‍රජාතන්ත්‍රික ප්‍රතිපත්ති මත්හ සිදුුවවෙච්චේක් ගනතන්ත්‍රවල ප්‍රජාතන්ත්‍රික බොහෝ දෙනයගේ කැමැත්ත අනුව සිද්ධ වෙච්ච පාලනය ක්‍රමයක්තමයි මේ අපි ඉසාකච්චා කරන සමූහාණ්ඩු පාලනය. හොඳ ඊළඟට පහලොස්වැනි අංකයට තේතියනෙන තොරතුරට අප අවධානයමු කරනවා. ගන්නතාන්ත්‍ර රාජ්‍යවල රාජ්‍ය ප්‍රධානත්වය දැරූ පිරිස හැඳින් වූයේ. කොටස ගොඩක් වැදගත් සමූ හාණ්ඩුවල ගනතන්ත්‍ර රාජ්‍යවල රාජ්‍ය ප්‍රධානත්වය දරපු අය සඳහන් කරලා තියෙනවා සංගමුක්්‍යය හෝ ගන රාජ නමින් හඳුන්වලා තියෙනවා ඊට අමතරව උපරාජ සේනාපති බාන්්ඩාගාරික වගේ පදවලින් ඒ අය හඳුන්වෙලා තියෙනවා. සමූහා්ඩුවල පාලන එකකයේ ප්‍රධානත්වය ගත්ත නිලධාරින් කකිහිප දෙෙනෙක් සංගමුක්්‍යය හෝ ගණ රාජ කියන නමින් හඳුරනුවෙලා තිනව. වගේ උපරාජ සේනාපති බහණ්ඩාගාරික කියන විශේසිත නම්වලින් ඒ පිරිස් හඳුරනවෙලා තියනවා. ඊළඟෙට දාස්සය අංකයියටතය තියන කාරණය වජජ්‍ය රාජ්‍ය අධිකරණ කටයුතු පිළබඳව එ විස්තරවල සඳහන් පදවී. වජ්්‍ය රාජයේ තිබුණු අධිකරන කටයුතු පිළිබඳව තිබුණ විස්තර සඳහන් වෙන අපි බලමු විනිශ්චේ මහාමාත්‍ර අධිරනයඳ කටයුතු කරපු නිල්ල ධහරීක් තමයි පිනිස්්චයේ මහා මාත්‍ර.ඒවගේ විවහාරික නීති විසේ සච්ඥයෙක් විදිහට කටයුතු කර තියෙන්නේ විහාරික කියල නමින් යත් භාවිත කරපු කෙනෙක්.ඒවගේම සූත්‍ර දර වාර්තා පවත්වාගෙන යන කෙනා අධිකරණ කටයුතු සම්බන්ධව වාර්තා පවත්වාගෙන යන කෙන සූත්‍ර දර යනුවෙන් හඳුන ලති බිලතීරවා. ඊළඟට දාහත්ත නියන්කේ යටතේ රාජා්ඩුවල පාලන පිළිවෙත වූයේ රාජාන්ඩුවල පලවෙන් පාලන පිළිවෙත අපි දැන් මුලින් කතා කළේ සමූහාආන්ඩුවල ලක්ෂණ අපේ අහන්න පුළුවන් සමහහාණ්ඩු සහ රාජාන්ඩුවල විසේෂ ලක්ෂණ වෙනවෙන හන්න පුළුවන් නිසාමතකතතාාග රාන්ඩුවල පාලන පිවෙවති විශේෂකරුණ ළඟට අපි බලන්නේ රජාණඩුුවල සිරිත වනේ පියපුතු පරපුරට බලය උරුම කර ගන්න රාජවන්සියක් විසින් බලය හිමිකරගෙන පුද්ගල ප්‍රමුඛ රටාවකින් රටපාලනය කිරීම. ඒ කරුණු අපි කරුණ වසියංවෙන් කරමු පියපුතු බලය පැවරීම පියපුතු පරපුරට බලය උරුම වීම. ඊළඟට රාජවන්සයක් විසින් බලය හිමි කරගෙන පුද්ගල ප්‍රමුඛ රටාවකින් රාජවන්සයක් විසින් බලය ලබාගෙන පුද්ගල ප්‍රමුක රටාවකින් රටපාලනයේ කිරීම රාජාණ්ඩුවල ලක්ෂනයක් තවත් ලක්ෂනයක් ඊළඟට මෙම පාල නධිකාරය වෙනස්සූයේ බා බලයේ සිට රජුගාතනය කර හමුදා බලයෙන් වෙනත් පුද්ගලෙකු බලය අල්ලා ගැනීම අධිකාරය වෙනස් සූයේ මෙම පාලන අධිකාරය වෙනස් වූයේ බලය සිටින් රජුගාතනය කර හමුදා බලයෙන් වෙන පු්ගලෙකු බලයල්ලලා ගැනීම ඒ අපි සටහන් කරගැනිමු ගහතනය කර හමුදා බලයෙන් වෙනත් පුද් කලෙකු බලය අල්ලා ගැනීම රාජාන්ඩුවල ලක්ෂනයක් රජු ගාතනය කරනවාඒ වෙනකොට ඉන්න රජතුමාව ගාතනය කරලා හමුදා බලයකින් ඒ රාජාල්ල ගෙන රජවීම තමයි රාජාණුවල ප්‍රධාන ලක්ෂණය යුදයෙන් පරදින රජ ජයක්‍රහයකයාට ආචාරකොට රාජ්‍ය අභාරදය යුතුය බාරදීම රජාණ්ඩුවල ලක්සය රජකු සාමාන්‍ය පරිති මියගිය විට ප්‍රබූහු සෙන්පති පාක්්මණයෝ සස්ත්‍රියෝ රැස්ව රජකු තෝරා ගැනීම රජාණ්ඩුවල ලක්ෂනයක් සියලු පාලන කටයුතු සිදු වන්නේ රජතුමාගේ සියලු පාලන කටයුතු රජතුමා සිය පාලලන කටයුතු රජවිසිං සිදු කිරීම විසින් සිතු ීම රාජාඥාව ඉතා ප්‍රබල වූ අතර එ උලගනය කිරීම දඩුවම් ලැබීමට හේතුවීම රජාඥාව රජාजඥාව රජඥාව පැතිරවීම රාජාන්ුවල ලක්ෂණයක් වීම රජාඥ්‍යාව උල්ලඟනය කිරීම උල්ලංගනය කිරීම දඩුවම් ලැබීමට හේතු වීම කියන කරුණු රාජාණ්ඩු හා සම්බන්ධ කාරණාවන් හොඳ ඉළඟට දහ අට වෙනියන්කයේයට තති තියෙන කාරණයට අවධානයමු කරම් රාජාණ්ඩුවල උපදේසික සභාව ජාන්ුවල උපදේක සභවක්තිබිලතිෙනු රජක්කු රටපාලනය කරන්නේ මන්ත්‍රී පරිසද නම් වූ උපදේශක සභාවකාර ආධාරයෙන්න්නේ එහිනං රජාණන්ුවල උපදේශක සභාව රජුට රජකිරීම සඳහා උපදෙශලපාතිීම මන්ත්‍රී සංඛ්‍යාව හත්තේසිට තිස්හත දක්වා වෙනස් වෙලාතියෙනවා ජාන්ුව පදේක සභාවේ මන්ත්‍රී සංඛයාාව හතේසිට තිස්හත දක්වා වෙනස් වී වෙනසලා තියෙනවා සමහර අවස්ථාව වලද මන්ත්‍රී පිරිසහි නායකයා මහා මන්ත්‍රීලා තියෙනවා ළඟට අතිරකව පුරෝහිතයක් දෙලත් තියෙනවා රාජාණ්ඩුුවල උපදේශක සභාවේ සංක්‍යාව හතහි ඉඳදලති සත දක්වා වෙනස් වෙලාතියනවා සමහරවස්ථාවලති මන්ත්‍රී පිරිසේ නායකයා මහා මන්ත්‍රී කියල තමයි හඳුන්ුලති අතරේකව පුරෝහිත කෙනෙක් ඉඳලතිරවා. එවගේම රාජාණඩුවල උපදේශක සභාවේ කාරි භාරි තමයි රජකුට පාලනය කරන්නට රජුට පාලනය ගෙනයෑම සඳහා උපකාර කිරීම සඳහා පත් කරගන්නාලාද මන්ත්‍රීවරුන් ඇතුළත් සභහවක්තමයි රාජාන්ඩු වල උපදේශ සභාව කියලා කියන්නේ. ඊළඟට දහ නමවෙනියන්ගේ සප්ත බරත හෙවත් සත් වැදෑරුම් ඉන්දයා වසයෙන් දීගනිකායි මහා ගෝවින්ද සූතරයේ දීගනිකායි මහා ගෝවින්ද සූතරයේ සඳහන් වෙන කාරණාවන් හිපයක්තිය නො සත්ත භරත කියලා. සත්ත භරත දෙක්කුණ ජනපද හත හායවාය අගනුවරවල්. අද කියලා අපි බලමු කාලිංග ධන්තපුරය අවන්ති මාහිස්සති ඉතින් අවන්ති මාහිස්සති අගනුවර සර්ථ බරත කියන වර්ගී කරන බෙදීමට අනුව. වගේ කාලිංග ධන්තපුර අගනුවර, සෝවීර රෝර්ුක කියන අගනුවර, අස්සක පෝතක කියන අගනුවර, විදේහනුවර මිතිලා අගනුවර, අංග වම්හ කියන අගනුවර ඒවගේ කාසි බාරනසිී එනත් නම් බර නැස කියන ආකාරයට වර්ගීකරණයක් තිබිල තියෙනවා සත්ත භරතය කියැන හතට අනුව තමයි භාරතය ඉන්දියාව වර්ගී කරණය වෙලා තිබි තියන්නේ. ඉතින් මේ හතමතක තබා ගැනීම සඳහත්මලත්සන කවයක් කියල දෙන්නම් සටහන් කරගන්න අවන්තියහි මාහිස්සති කාලිங்கයේ දන්තපුරයි කාලියේ ධන්තපුරයි. අවන්තියහි මාහිස්සති කාලිගේයේ ධන්තපුරයි සෝීරක සෝවීරය රෝරුක අස්සක පෝතක අගනුවරයි. अवन्ति सो माहिंसति कालिङ्गयदन्तपुराय सोवीर पोतक अंशकपोतक अगनुराय विदेहयैहि मिथिलावै अङ्गबंह प्रधानवै කාසිරටෙහි බරනැසවෙයි සත්න්ත පරත ලෙස සැලකයි පයිත තවක් කියන්නම්. අවන්තිය හිමාහි සසති කාලිංගය දන්තපුරයි සෝවීරකරෝරුක අසංසකපෝතක අගනුවරයි විදහ විදේහය හිමිතිලාවයි. අංගවම් ප්‍රධානවෙයි කාසිරට හිබර නැසවෙයි සත්න්ත පරත ලෙස සැලකෙ ලස්සනට කියන්නට පුළුවන් මමට ලියගැන්නට අවස්ස නිසා ආකාරයෙන් සිහිපත් කළේ. හොඳයි එවිදිහේ දේශපාලනක තත්ත්වයක් තිබිල තියෙනවාඒ. සාල තත්ව සම්බන්ධ ගැන්වීම අපිට පැදගත්වෙනවා ඊළඟට බලමු දහන් අම්මවෙෙනියන්ගේ ඓතිහාසික වශයෙන් එකල පැවැති බෙදදුම පිළිබඳ යතහාර්ථවත් විශ්වසනයේ වාර්තාාවක් තියනවා අංගුත්තර නිකායේ දැක්වෙන විදිහට සොස් මහා ජනපද කියන පින් බොලින්ග ගෙන ගත්ත ඉගැන්වීම මේ සඳහන් වන්න අංගුත්තර නිකායි අංගුත්තර නිකායේ තමයි සඳහන් වෙන්නේ සොලොස් මහා ජනපද හා සම්පන්ධී ඉගැන්වීම ඊළඟට විසි වෙනියන්ගේ රාණ්ඩුවේ හෝ ගනතන්ත්‍රයේ පාලන බලය අවිවාදයෙන්ම හිමිව තිබුණේ ක්ස්ත්‍රියන්ට ඔඕවන් හඳුන් ඇතේ රාජකුල වසේන්නේ. ක්ස්ත්‍රියන්ට තමයි රාණ්ඩුවයේ එමම් රාජාණ්ඩුවේ හෝ ගනතන්ත්‍රයේ පාලන බලය අවිවාදයෙන්ම ගනතන්ත්‍රපාලනයේ සහ රා්ඩු කියන දෙකේම බලයල බිලා තිබිලා තින්නේෙ ක්ෂස්ත්‍රය වන්සේට එයයට රාජ කුල කියලා හඳුන් වෙලා තිබෙන්නේ අන්න ඒ නිසා. ඟට විසි එක්වවැනි අංකය සස්ත්‍රය ජනවච්චනය මූලි කාර්තය රජකිරීම හා බැඳන බව යන්නයි රජකිරීම හා රජකිරීම හා බැඳෙන බව රජකිරීම රාජකය බැඳීමක් තියෙනවා කියන අදහස ඊළඟට බුද්ධ කාලීන ජනතවා අතර පැවති එක්තරා පරමාදනසි රජ්‍ය සංකල් පයක්තියනවා තමයි ච්‍රර් රජ්‍ය සකල්පය චක්‍රවර්ති රජ සංකල්පය අරමුණ වෙන්නේ පෘතිවියහි මහා සමුද්‍රය දක්වා බලය එකම රජකවිසින් පැවැත්වීම කියන සංකල්පේ තමයි චක්‍රවර්තිී රාජ්‍ය සංකල්පය කියලා කියන්නේ බෝසතුන් තුළ එකලර් සමාජයදස බැලීමෙන් නැතිවූ කලකිරීමේ තරම අත්තදන්න සූත්‍රයේ ප්‍රකට කරලාති නො වෙන්න මේ විදිහයට එකයන්නේ අධර්මි ආකාරයෙන් රාජ්‍යත්තුවයට පත්පීම පිළිබඳව ෝධ සත්වන්හන්සේ පසු තැවිච්චාකාරය මාතුළ සංවේකය ඇතිවුණ අන්තම මෙසේ පවසමි ආයුද දැරීම භයංකර ක්‍රියාවකි මේ ජනතාව ඒවායින් සටන් කරනයිරු බලන්න ජලය අඩුවීගිය විට මත්සයන් දඟලන පරිද්දෙන් උුනුන් කුලල්කාගන්න ආකාරය මට බිය ඇති කරයි ලොව හැම අතින්ම නිසරුව ගිය ලෙසක් මට හැගේ හැම දිසාවක්ම බෙවුලාගිය බවක් පෙනේ අබය බොහුමයක් සෙව්වත් එවැන්නක් නොපෙනේ ලෝ වැසි හැම දෙනා එකනෙකාට එරෙහිව නැගී සිටින අයිරු දැක මට සංවේගයේ ඇතිවිය. ඒවිදිහට සඳහන් කරනවා ලෝක අධාර්මිකාකාරයට බලේ වෙනවිං ක්‍රා කරලතියෙනනා කාරය පිළිබඳව සඳහන් වෙන අත්ත දන්න සූත්‍රයේ තුළ. ඊීළඟට විසි පස්වනි අංකයසි පස්වනි අංකය මේ කොටස් තරමක් දීර්ගයි හැබැයි. ධනය යොමුක් කරලා මතකතබා ගැනීමට පහසුුව අප මේ සාකච්ඡාව පැවැත්වට පස්සේ. විසි පස්සවියන්කයට යටතේ රජ්ජ සූත්‍රයේ ඒ බව සඳහන් කර ඇති ආකාරේ. මේ රාජත්තුවය පිළිබඳව සඳහන් කලා ති ආකාරේ. එහෙත් මේ බලා අරගලය ජනතාවගේ පෘථජ්ජනභාවය පවතිනතුරු වෙනස් කළ හැකිද. තෘෂ්නා විසින් මෙහෙවල්ලපන බාලජනයන් අතර නොමරමින් නොමරවමින් නොදිනමින්, දිනවමින් සෝක නොකරමින් දැහැමින් රාජ්ජක් කළ හැකි දැයි බුදුරදුන් මෙනහි කළ බව රජ්‍ය සූත්‍රයේ සඳහන් වෙන වැදගත් වෙනවා රාජාත්තය පිළිබඳව කතා කිරීමේදී ඇය වගේම අපි මුලින් සඳහන් කරපු අත්ත දඩ සූත්‍රයත් වැදගත්ව වෙන අත්ත දඩ සූත්‍රයේ සහ රාජ සූත්‍රය සුරින් ට කරුණු පැහැදිලි කිරීමක්. ඒවාක පැවතුුණු රාජත්වය හා ඒ රාජ්‍යත්වේ වෙනසා ඇති කරන්නට. ධාර්මිකත්වය ඇතිකිීම සඳහා බෝධි සත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙිනෙහි කරපු ආකාරය පිළිබඳව කරුණු ඇතුළ අජ් කරලා පිට විචාර ප්‍රශ්නයකර පිළිතුරු සපයනයටට සිද්ධවෙන්නට පුළුවන්. විසි හයවනි අංකයේ යටතේ චක්‍රවර්ී සංකල්පය පිළිබඳ සඳහන් සූත්‍ර, චකවති සසිහනාද සූත්‍රයේ අගග්‍ය සූත්‍රරයේ. ජ සංකල්පේ දේශපාලික් ෞද් දශපාලික සංකල්පය ගෙන කතා කරදද අපට කතා කරන්නට තියන ප්‍රධානතම මූලාස්‍රයන්යකක් තමයි චක්වති සිහනාද සූත්‍රය අග සූත්‍රය කියන සූත්‍ර දේශනාවන් දෙක ඒවගේම විසි හත්වනියයන්ගේ රාජාන්ඩුවේ ස්වභාවය පිළිබඳව සඳහන් කතා පුවතක දිීගනිිකාය අගන් සූත්‍රයන කතාපුුවත රාජාන්ුවේ ස්වභාවය පිළිබඳව සඳහන් වෙනවා දීගනිකායේ අගග සූත්‍රයේ ගන්න සූතරයේ ප්‍රාහ්මණ සාහිත්‍යයන කතාපුවතට අනුව රජකම පිබඳදක්ව ඇති ආකාරේ ප්‍රහ්මණක ගැවීම ලතන රජතය පිඳව වන්න මෙහිම දක්වල තින නිතරම මේ කොට සිං ප්‍රශ්නාහලාල යනව නිසාස මේ කරු ටික මතකතපා ගන්න. රජෙකුගේ අවශ්‍ය කාරය මෙන්ම පරම යුතුකම යුද්ධය කියල සඳහන් කරනවා බ්‍රහ්මණික ගැන්වීම තුළ ඊළංඟට තවත්කාරණයක් සඳහන් වෙනවා මිනිසුන්ගේ අවශ්‍ය ර්ය පරම යුතුකම ුද් මිනිසුන්ගේ රජු පවත්නේද දේවානු ග්‍රහයනි මිනිස්සුන් පාලනය කරන රජ රජුගේ පැත්ම තියනෙ දේව අනුග්‍රහය නිසා කියන ගැන්වීමක් තියෙනවා බ්‍රාහ්මණක ගැන්වීම.ඒ වගේම සස්ත්‍රයාගේ අනිවාර්යකාරල් ලෙස දෙවියන් විසින් දියම කර ඇත්තේ යුද්ධ කිරීම කියල සඳහන් කරනවා. ගේ හ රාජාතවය පිළිබඳ උරුමේ ලබන්නේක් ශස්ත්‍රී වන්සෙහි උපන් නිසා කියල සඳහන් කරනවා ප්‍රාහ්මණක ගැන්වීම තුළඒ වගේ මේ විශ්ව නිර්මාණකාරය සමගම බැඳුණු ක්‍රියාවක් විදිහටත් එහිලා මිනිසුන් විසින් කළ දෙයක් නොමැත්ත කියලා සඳහන් කරනවා ඒ වගේම රජුගේ අධිකාරය ලැබුණේ දෙවියන් විසින් කියලා රජුකින්ට බලය ලැිලා තින්නේ දෙවියන් විසින් කියල සඳහන් කරනවා ක අ ිසේකරන විට ගනු ලබන ගීතිකාවහි කියවෙන්නේ ඔහු අබිසේක කරන ලදී. දැන් ඔහු ඔබ දෙවියන්ගේම කෙනෙකි ්‍රැක ගනු මැනව යනවෙනි. ඒ විදිහට ප්‍රකාශයක් තියෙනවා දෙවියන්ට ප්‍රකාශ කරන ප්‍රකාශයක් ඉතිං ඒ විදිහ ඉගැන්වීීම සමුදායක් පිබඳව සඳහැන් වෙනවා ප්‍රාහ්ණක ැවීම තුළ. බදු සම රජ්‍ය ්‍ර දක්වන්නේ මෙම කතා නිස් ප්‍රභ වනාාකාරයෙන් අගූතරය සඳහන් කරන ආකාරයට මේ කාරණාවන් සියල්ලක්ම ප්‍රතික්ෂප කරනවා බුදු සමය කතාන්තරයක ස්වරූපයෙන් රාජයේ ප්‍රභවය සිද්ධවෙච්චාකාරය අග සූත්‍ර දේශනාව මකින් ගෙන හැර දක්වලා තිබෙනවා හොඳ ඊළඟට අපි බලමු විසි නවවැනි අංකය විසි නවවැනි අංකේ සිනනිියන්ක දෙක් සඳහන් වෙන නිවැරදි කරගනිමු ජනතාවට රාජ්‍යතුවය පිළිබඳ සංකල් ප ඇති වූයේ තෘෂ්නාව අනුකරණය හා අලස බව පදනම් කරගෙන උද්ගතුූ අපරාධී චර්්‍යාවන් නිසා කියල සඳහන් වෙන අග සූත්‍රයේ දී තෘෂ්නාව තන්හාාව අනුකරණය සහ ලෝල ජාතිකත්වය කියන ලක්සෙන ්‍රස්නාව අනු කරණය හා අලස බව කියන කාරණාවන් තමයි හේතුනේ ජනතාවට රාජ්‍යත්වය පිළිබඳ සංකල්පය ඇතිවීම සඳහා ඒවගේම රජ ලෙස සම්මත කරගත් මනුස්්‍යයා සතු ලක්ෂණ අභිරූපී බව දැකුම් කළු බව ප්‍රසාද ජනක බව ආනුභාව සම්පන්න පින්වන්ත ස්වභාවයක් පින්වන්ත කෙනෙක් බවට පත්ති කියන කරුණු අවධානිට යොමු කරලා තියෙනවා. මිනිසුන් රජවෙත බලයදුන්නේ ගණහා කළ යුත්තන්ට කරහා කිරීමට අවවාදධ කළ යුත්තන්ට අවවාද කිරීමට නෙරපිය යුත්තන් නෙරපීමට කියන කරුණුත්තුනෙනුත් බොහෝ අවස්ථාවල ප්‍රශ්නාහල තියෙනවා මිනිසුන් රජතුමාට රාජ්‍යත්වය ලපාදීල තියෙනෙ බලය ලබාදීල තියෙන මොකටද කියන කාරණ ංල්පය බ්‍රහ්ණික සංකල්පයට ඉදුරාම් වෙනස් අදහසා ඉදිරිපත් කරයි බද්ධ සංකල්පය ඉදිරිපත් කරන්නේ බ්‍රාක්්මණක සංකල්පයට සම්පූර්ණ වසයෙන් වෙනස් ඉගැන්වීමක් බ්‍රහ්මණ මතයටනුව රජ පදවේ පහළ වූයේ යුද්ධ කිරීම අවසිතාවය පදරම් කරගෙන අ්්‍ය බෞද්ධ මතයටනුවමොකක්ද බෞද්ධ මතටනුව ඒ අපරාධ මර්ධනය කොට ජනතාවට ආරක්ෂාව සපයාදීම පිණිස පහළ වුවක් විදියට සහන්න කරවා බ්‍රහ්මණ මතයටනුව රජ පදවී පහල වෙලා තියන්නේ යුද්ධ කිරීම අවස්්‍යතාවය සඳහා බෞද්ධ මතයට අනුව ඒ අපරාධ මර්ධනය කිරීම සඳහා ඇති වූ අවස්ථාවක් විදිහටයි සඳහන් වෙන්නේ ඒ වගේම රජුගේ පරම යුතුකම දික්විජය බව බ්‍රහක්්මණ මත කියවෙනවා රට සාමයෙන් පවත්වාගෙන යාම රජුගේ යුතුකම බව බුදු දහම කැන්වෙන ම අප හන් පුලුවන් රාජාතය පිළිබඳව බුදු දහමී ගැන්වීම සහ බ්‍රාහ්මණකි ගැන්වීම මොකක්ද කියලා ප්‍රශ්න නගන්නට පුළුවන් එනිසාඒ කාරණය හො මතකත බාගන් ඊළඟට බ්‍රාක්්මණ මතිය කියවෙන්නේ රජපදව පද නම වර්ණය බවයි එතකොටක් සස්ත්‍රියන් ශස්ත්‍රයා තම වර්ගයාට අයත් සස්ොධර්ම මකින් ලබන්නක් ලෙස රජපදවිය දු නොන ප්‍රාක්මණික ඉගැන්වීමට අනුව බෞද්ධ මතය එබඳු වරණ කේන්ද්‍රීයේ බවක් නොදක් වයි එහි කේන්ද්‍රී වන්නේ ආර්ථකය හා සාමාජික ක්‍රියාවලියක් විදිහයට තමයි සඳහන් වෙන්නේඒවගේම බ්‍රාක්්මණ මතයේදී රජතුමාදේ වරමක් ලබා ගැනීමක් විදිහර සඳහන් කරම බෞද්ධ මතය රජවරමක් ලබන්නෙකු බව ජනවරමක් ලබන්නෙු බව සඳහන් කරනවා දෙවියකුගේ වරමක් ලබන බවතමයි බ්‍රාහ්මණික ගැන්වීම බෞද්ධ මතය වෙන්නේ ජනවරමක් ලබාග ගැනීමක් විදිහට. ඉතිං ඊළඟට අපි අවධානී යොමු කරනවාත් බෞද්ධ දේශපාලනික මූල ධර්ම මුණුවද කියලා. රාජජත්වය පිළිබඳව බ්‍රාහ්මණික සහ බෞද්ධ මතයන් අපි කතා කළ එවගේ දේශපාලික චින්තනය අවස් වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳවත් අපි කතා කලා ඊළඟට අපි බලමු ද්ධ දේපාලික ූල ධර්ම නුවද කියලා පළවෙනියටම පි සඳහන් කනවා දස රාජධර්ම දසරාජධර්ම මම පුංචි කවයක් කියල දෙන්නම් මේ දාන ආදී පාර්මිත දස රාජ ධර්ම මතක තබා ැනීමට සටහන් කරගන්න. ධානසීල පරිත්‍යාග, රජුබව ධනසීල පරිත්‍යග රජු මුදු බව ධනසීල පරි්‍යග රජු මුද්ද යන රජ දහමයි. ධාන සීල පරිත්‍යාග ්‍රජ්ජු බරුදු යන රජදහමයි, ක්‍රෝධය අවිහිංසා ඉවසීම සමඟ අවිරෝධයි. ධානසීල පරි්‍යාග ්‍ර්ජු මුදු අප මෙහෙම සඳහන් කරගනමු ධාන සීල පරිත්‍යාග රජු බව මරුදු බව තපසයි ත්මම කියන්නම්. ධන සීල පරිත්‍යාග රජු බව මරුදුු බව තපසයි ක්‍රරෝධය අවිහිංසා ඉවසීම සමග අවිරෝධයි. නානසීල පරිත්‍යාග රජුබව මුරුදු බවතපසයි කරෝධය අවිහිංසා ඉවසීම සමඟ අවිරෝධයි. ලන ලස්සනට කියලඒ එක මක ති ගන්න පුළුවන් තිස්තුංගනිියන්කේ දස රජ ධර්මතුළ දැක්වෙන්නේ රජතුමා වෙත පවරණ ලද වගකීමම් හා කර්තව්‍යන් ඉටු කිරීමේදී අවස්්‍ය වන පවෞුරුසේ මෙම ගුණාංග දහයෙන් දක්වලා තියෙනවා රජ ධර්ම රජ කෙනෙකුට රාජ්‍යත්වය කරගෙනයම සඳහා දැමිව රාජ්‍ය පාලනය කරගනයම සඳ ඉතාමත් වැතකගත්ති ගැනවීම රජාණඩුවක් සාර්ථක වීමට නම් රජුගගේ පෞද්ගලිකත්ව ඉතා උසස් මට්ටමින් සදාචර සම්පන්න ව වර්ධනය වී තිබීම අත්‍යවස්්‍යයි රජතුමාගේ පෞද්ගලික ජීවිතයත් ධාර්මික ව ජීවිතයක් බවට පත්වනටවන් එහම ැත්නම් එතනැති ගැටලු මතුවෙනවා කියන කාරණයත් අවධාරණයය කොට තපාගන්න ගන්නතන්ත්‍ර රාජ්‍ය ක්‍රමයෙහිද අභිවෘතිය පිණසම පවතින උපදෙස් සප්තා පරිහානය ධර්ම වේ. සප්තා පරිහානයේ ධර්මතමයි ගණතන්ත්‍රපාලනය හමනැත් සමූහාණන්ඩුුවල පාලන ඒකකය තුළ භාවිත කර තිබෙන රාජ්‍යපාලන ප්‍රතිපත්තිී විදිහට අනුගමනය කරලා තියෙන්නේ. ඒවකගේම සප්තා පරිානයේ ධර්මගෙන සඳහන් වෙන සූත්‍ර දේශනාව මහා පරිනිිපාන සූත්‍ර දේශනාව අප පරියාානී ධර්ම සඳහන් වෙනවා නිතර නිතර රැස්වීම සමගෙන් රැස්ව කටයුතු කොට සමගෙන් විසරයාම නොපැනවූදේ නොපනවා පැනවූදේ පිළි පැදීම. වැඩිහිටියන්ගේ අදහස් වලට ගරු කිරීම ස්ත්‍රීන්ට ය අයුතු බලපෑම් නොකිරීම. පුාණ සිද්ධස්ථාන රැකගැනීම ආගන්තුකව පැමිණෙන ආගමක උතුමන් වෙත රැකවරණ පහසුකම් සැපයීම කියන කාරණාවන් හත. ගේ කරණාවන් හතටත්මම පුංචි කවයක් කියල දෙන්නම්. මතක තපාගැනීමේ පහසුව සඳහා මෙහෙ මයිතිබෙන්නේ. නිතරම රැස්න්වී සමගිව වැඩකර සමගිව යලිපිටවීයන්නේ නොපැනවු දෙය නොම පනවාලා. පැනවූ දේවල් රැකගන්නේ වැඩිහිටි අදහස් පිළිකෙන හැසිරේ ලඳුන්ත නෑහිරිහැර දෙන්නේ පුරාන තැංරැක උතුමංලාහට රැකවරණය සදලා දෙෙන්නේ. ඉතරම රැස්න්බී සමගිවවැ සමගිව යලි පිටවී යන්නේ එතනද සමගිව වැඩකර සමගිව යලි පිටවී යන්නේ කියන කාරණය එක අපරිහානී ධර්මයක් විදිහට ගත යුතුයි එහමනැත්ක සමඟගව වැඩ කිීම සමගිව යලි පිටවී යෑම කියල දෙකක් විදිහට ගන්නට පායහෙම වුණොත් වරදිනවා. ඉතරම රැස්වී එකයි සමගිව වැඩකර සමගිව යලි පිටවීම නොපැනවූදය නොම පනවාලා පැනවූදේවල් රැකගැනීම එකත් එක කාරණයක් නොපැනවූදේ නොපනවා පැනවූදේ රැ පිළිපදීම කියන එක ඊළඟට වැඩි හිටියන්ගේ අදහස් ගරු කිරීම කියන කාරණය තමයි කවේදී පැඩි හිටිය අදහස් පිළිගෙන හැසිරේ කියල සඳහන් වෙන් ඊළඟට ලඳුන් ලඳුන්ට හරිහැර ස්ත්‍රීන්ට අයුතු බලපෑම් නොකිරීම ලඳුන්ට ලඳුන්ට නෑ හිරිහැර දෙන්නේ හිරිහර කරන්නේෙ ැහැකික පුරාණ තැන්ැ පුරාණ සිද්ධස්ථාන රැක ගැනීමවගේ උත්තුමන්ලාහට රැකවරණය සඳලා දෙන්නේ ආගන්තුකව පැමිණිෙන ආගමික උත්තුමාන්ට රැකවරණය සැලසීම කියන කාරණය. හඳ ඊළඟට තිස් අටවෙනි අංකේයටති තියෙන කාරණට අප අවධානය යොමු කරමු ගනතන්ත්‍රපාලනයක් කියන ප්‍රජාතන්ත්‍රවාදී දතින ප්‍රශ්නයනය ගැනවා ඉළඟට අටවෙනි අංකේයටති ගනතන්ත්‍රපාලනයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නොවේ ගනතන්ත්‍රපාලනයක් කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නෙවෙයි එහි මන්ත්‍රණ සභා සාමාජිකත්වයයක් සස්ත්‍රය වංසිකයන්ට පමණක් උරුම වෙලා තියෙනවා. එවගේම බුදු දහමට අනු ඉතාම ආදර්ස්වත් රාජ්ජක් විදිහට රාජ්‍ය සංකල්පයක් විදිහට මේ සමහාන්ඩු පහමනැත්න ගණතන්ත්‍රපාලන ක්‍රමේ හඳුන් වනවා ගනතන්ත්‍රයට ද උපදෙස් දුන්නේ බුදුවරුන් ගණතන්ත්‍රපාලනයටත් බුදුවරුන්ගෙන් උපදෙස් ඇබිලා තියෙනවා. ඉතින් චක්‍රවර්තිී රාජ්‍ය පිළිබඳ වරනාාත්මක සවරූපේකින් කරුණ දක් වුණ බද්ධ දේශපාලන චින්තනය අග එන කොට අතිසේ වැදගත්ව වන සූත්‍ර දෙකක් ක අපිර දක්වන්න පුළුවන් චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය පිළිබඳව දැක්වෙන සීහනාද සූත්‍රයේ ප්‍රමුකයිඒවකිීම මහ සුදස්සන සූත්‍රය තුළාත් චක්කවත්ී රාජ්‍ය සංකල්පය පිළිබඳව දැක්වෙනවා චක්කවත්ති සේහනාද සූත්‍රයට අනුව පැවති චක්‍රවර්ති රාජ පිළිබඳු විස්තරයක් තමයි අප දැකගන්න පුළුවන් චවසිහනාන්ද සूත්‍රය ඒවකීම මතු අනාගතයේ දී ඇතිවෙන චක්‍රවර්ති රාජ්‍යක් ගැනත් මේ චක්‍රවති සසිහනාන්ද සूත්‍රය සඳහන් වෙලා තියෙන අනාගතයේ දී දම්බදිව පහල වන කේතුමති නම් රාජධානය සංක කියන සක්කති රජෙක් වු ඇතිවෙන පවත් ඔු මෛත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන බවත් විස්ත්‍ර කරලතියෙන චකවත්ති සහනාන්ද සූත්‍රයේ දීඒ වගේම මහා සුදස්සන සූත්‍රයේ වැදගත් කම බලමු අතිය දබදවි පැවිති චක්‍රවර්ති රාජ්‍යා ගැන ප්‍රවාධයක් මහා සුදස්සන සූත්‍රය තුළත් ඇතුළත් වෙනවා චකවති සහනාදූත්‍රයේ සක්විති රජුගේ දේශපාලන චර්යා විත්‍ර කරන ආකාරය අනුව ධර්මය ගරු කරමින් ධර්මයට පුදසත්කාර කරමින් ධර්මයීම දජය හා කේතුව කරගෙන ිය වට පත්රගෙන ක්‍රියා කරනවා කියන සඳහන තිබෙනවා ධර්මිකව රටපාලනයේ කිරීම කියෙ එක ධම්මිකෝ දම්ම රාජ දම්මං මානින්තෝ දම්මං ගරු කරන්නතෝ දම්මන් පූජෙන්ත ඒ විදිහහි වචනවලින් සඳහන් කන්නවා ධර්මයට ගරු කරමින් පුදසත්කාර කරමින් ධම්ම කේතු ධම්ම දජෝ ධර්මයම දජය කේතුූ බවට පත් කරගෙන ස්‍රක්විති රජ විසි ක්‍රියා කළ යුතුයි කියන කරුණු මෙම සූත්‍ර දේශනාව සඳහන් වෙනවා. සක්වි රජුගේ ශ්‍රේෂ්ටත භාවසේ ශ්‍රේෂ්ටත්වය ගැන සඳහන් වනාකාරයව දෙන්කය සාක්කවිති රජගේ ශ්‍රේෂ්ටත්වය ගෙන සඳහන සාක්කවිති රජු කොයි තර උසස් කොට සලකලාතිනොද කියනවාන බුදුරජාණන් වහන්සේට හා සමාන ආදාහනයක් සිදු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශේ ර පපත් කලා තියෙනවා හත් කුමරුන් පිඳනාවකි කීමට ආ බමුණං එතුන් එක්කෝ සම්මා සම්බුදදු වෙතයිද තොත් සක්කවිති රජ වෙතයිද පැවසීම තවත් වැදගත් කාරණයක් බෝධිසත්වවරයෙක් එකනන්නේ තරම් පින්පුරල තියෙනෙක් තමයි සක්විති රජ කෙනෙක් බවට පත්වෙන්නේ ඒ තුළි නොත් සක්විති රජතුමාගේ ශ්‍රේෂ්ටත්වය කෙන කියවෙනවා අප ඇහවෝත්හම ප්‍රශ්නයක් සක්විති රජ්‍ය සංකල්පය සම්බන්ධයෙන් බුදුධහමිකයන්වී මනවද කියල් අපට කියන්නට වෙනවා මනුස්‍ය සංස්කෘතිය උත්තරීතරම පදවී විදිහයට පරමාදර්ශම ගිහි චරිතය විදිහර තමයි සකවිති රාජ්‍ය සංකල්පය ප්‍රදක්වන්නට පුළුවන්කමතියෙන්නේ ඒවගේම හතලස් තුවනිියන්ගේ යටතේ තියෙන කාරණය බල මනුෂ්‍ය සංස්කෘති උත්තරී තර පදවිදක්තියෙනවා ගෘහස්ත ජීවිතය අග්‍රපලය චක්‍රවර්තිී රාජ්‍ය සංකල්පය චක්‍රවර්තී රජතුමා ප්‍රවජීත හෙමනත් නම් පැවිදි භාවේ අග්‍රපලය වෙන්නේ මෙම පදවිකම සංකේතය චක්‍රය විදිහයට සලකන ච්‍ර විටන්නේ ගිහි ජීවිතය वදගත්ම චරිතतेය චක්‍රවර්ति राජत्मा लाौත් लोग රते उरी त्ररमතාත්तेය බुද්ධतेने साथතමයි චක්‍ර කියන මේ සखේतेය භभाविත කරන්නේ බුදුරජාණන් වහන්සේ ධर्ම චක්‍රවෙනම सක්විति राජुගේ ධर्ම ग्रहस्त සදා चार्य ප්‍රतिපत्तीන් හා අන्य ස පාලන ධර්ම නිසා චක්‍රවර්ති රජතුමාත් චක්‍රවර්තියන් කඳුු ලබනවා ධර්ම චක්‍රරන් නිස්රය බල චක්‍රරම් ප්‍රවර්ථය කියල තමයි සඳහන් වෙන්නේ ධර්ම චක්‍රය හේතු කොටගෙන බලචක්‍රරය පවත්වාගෙන යනු ලපන කෙනෙක් තමයි ක්විති රජතුමා කියක යන් එළඟට හනි හතරවිනියන්ගේ ශක්විති රජුගේ සත රත්නය චක්‍ර රත්නය හස්තිරත්නය අश्वරत्න मान්‍ය රत्ने ස්त्र්‍රී රत्नेගृහපति රत्ने පරිනායක රත්නය කියන රත්න හතාක් පවතිනවා සාකति රජතුමාගේ රත්න හथ චක්‍ර රන හ රත්න අश्वරत्नी मानක්‍ය රत्ने ස්त्र්‍රී රत्ने ृහපति රත්ने පරිනායක රත්නය කියන රත්න කවටලියගේ අර්ථ शाස්त्र්‍රය හාමහා भारतीයදක්වෙන යට තියendeවන අංග කිහිපයක් පිළිබඳවසංගහතක් සඳහන් වෙනවා රජතුමා අමා්‍යවරයා ජනතාව දුරගය බහණඩාගාරය දඩුවම මිත්‍රයා කියන මේවතමයි කවටිල්ලගේ අර්ථ ශාස්ත්‍රයේ සහ මහා භහරතය දැක්වෙන රජයකට තිබේ යුතු අංගහත විදිහට දැක්වවෙන්නේ ඒවගේම සක්විති රජුගේ දෙවදරුම් පාලන ප්‍රතිපත්ති ජාතික ජාතින්තර වශයෙන් සිද්ධ වෙනවා स ගत्ररස जातिක साथ जातिන්ंत्र වसයෙන් තමන්ගේ පාලනය තුළින් यहांප सසිद्්ධ වෙනවා ක්कවිति राजुගේ जातिක ක්‍රियामाරකය सක්විति राජවත් හතक හතරක් මගින් රට सारවත් බවට हा ස්ථාවර බවට පත්රන सविति වත් හතරක් රජपाවले සාमाජिकයන් බලසිं सස්්‍රීය ब्रराහ්මණ ගृහපति පිරි ගම්වසිियන් පැවිදි පිරි यपाුन हा රුල්ලන්ද ඇතුළු සියලු දෙනාට දැහැමි රැකවරණය ආරක්ෂාව සැපීම කියන කාරණ එකක්ය වගේ රටේ අධර්මය අපරාධ මර්ධනය කිරීම තවත්කාරණයක් ඉළඟට නිර්ධාන පන්තියට ධනය ලබාදී ආර්ථික සමෘරුදී ඇති කිරීම ඉළඟට ශ්‍රමණ බ්‍රාක්්මණ පිරිස්වෙතින් අනුශසන ලබා ගනිමින් ධර්මික ප්‍රතිපත්ති යාාත්මක කරවීම කියන කාරණාවන් සක්විති රජ කෙනෙක් විසිං සිදු කරු බන සක්විති වත් විදිහට දක්වන්නට පුළුවන්. එවගේම සක්විති රජ පුුණ්‍යාධහර කටයුතු සංවිධානයට අතිර එකව විවාහපේක්ෂකයන්ට සුදු කතුන් සපයාදීම පවා සක්වි රජතුමා විසින් කළ යුතු කාරණාවන් විදිහට දක්වනව මහ සුදස්සැන සූත්‍රේති වගේම සක්මිති රජුකගේ ජාති්‍යන්ත්‍ර ක්‍රියාමාරකය විදිහට සිය චක්‍ර රත්නය පෙරදැරි කරගෙන දේශ සංචාරයහි යෙදීම චක්‍ර රත්නය නැවතුනු තැන නවති ඒ රටවල රජවරුන් තමන් අනුශසනා කරන සේ ඇහ ඇරයුම් කරාට පස්සේ අවවාද ලබාදීම ප්‍රාණගාතය නොකරන්න සොරකම් නොකරන්න කාම ඉත්‍යාචාරයයේ නොය දෙන්න මුසාවාද නො නොත පලන්නේ කියන බුරු කියන්නට එපා කියල අනුශාසනා කරන මධ්‍ය භාවිතයෙන් වලකින් රට සුපුරුදු පරිදිපාලනය කරන්න ඒ විදිහට ප්‍රකාශ කරමින්ට පටන් රටට ගමන් කරමින් අනුසාසනා සපයනවා එනිසා මේ ආක්‍රමණයක් නෙවෙයි ඒ රාජ්‍යන් වලට අනුශසනා සපයමින් ඒ රාජ්‍යන් දියුණුව සඳහා ගමන් කරවන්නට අවශ්‍ය දේශල ාදීම තමයි සක්කවිති, රජතුමා විසියෙන් සිදු කරනු බන්නේ. ඒ වගේම සක්විති රජුගේ ජාති අන්තර ප්‍රතිපත්තිය නූතනය එක්සත් ජාතියන්ගේ සංවිධානය වගේකක් සියලුවම දෙනාටේ कහ සමානව පොදු ආකාරීෙන් සලසන්නාව යහපතක් බෞද්ධ දේශපාලන චින්තනෙහි වැදගත්ම සංකල්පය ධර්මය නිරතුරු අවධාර්නය කර තිබීම, නිරතතුරුම අවධරණය කිරීම සහ දම්මිකෝ ධම්ම රජා කියනා කාරයට දැහැමි බව කියන එක දේශපාලන මූල ධර්මී ප්‍රධාන ලක්ෂණ බෞද්ධ දේශාලන මූල ධර්මී ප්‍රධානම ලක්ෂණේ ධර්මී නිරතුරුම අවධාරණය කිරීම දැහැමි බව ධර්මික රජකු පත්වන්නේ ධර්මාණු කූලව රටපාලනය කිරීම සඳහා ධම්මන් ඒවසක්කරන්තෝ දම්මන් ගරු කරන්ත මානෙන්තෝ පූජෙන්තෝ ධම්ම දචෝ ධම්ම කේතු එවිදිත් තමයි සඳහන් කරලා තියන්නේ පනස් දෙවනිියන්ගේ රාජ්‍යපිය උරුමයක් නොවන බවශක්විති රාජුකගේ පොත්‍රයා ධර්මීන් බැහැර වූ විට චක්‍ර රත්නය අතුරු දහන් වීම චකවත්තිසිහ නන්ද සූත්‍රයේ දැක්ව වෙන ආකාරට එනම් රාජාතය චකවර්ති රාජ්‍ය කියලකයන්නේ දැහැමි බව මතම රඳා පවතින්න වූ තත්වයක් එවගේම රාජ්‍ය බලය රඳා පවතින්නේ ජනතා කැමැත්ත හා ධර්මය මත නතාව කැත්තත් ධර්මාණුකෝල බවත් කියන දෙකම පැවතුනේ නැත්නම් රාජත්තේ පැවැත්මක් සිද්ධවෙේ ෙන්නේ හ පැවැත්මක් අපිට දැකගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.ඒවගේම පනස් හතර අංකය දෙහැමේ රජකු නිතරම ක්‍රියා කරන්නේ ජනතාව කැමත් සලකිල්ලට ගනිීම ජනතාවගේ කැත්ත සැලකිල්ලට අර ගනිමින් ඉතින් කරධන්ත සූත්‍රයන හා විජිත විජිත කියන රජතුමා යාගේකට පෙරක් ශස්ත්‍රය ප්‍රාක්මණ හා නගර ගම් නියම්ගම් වැසි ගෘහපති යන ත්‍රවිධ ජනකොටස් වලින්ම අදහස් විමසුපු බව ධර්මය හා ජනතා කැමැත් එකන එකට බැඳුනු සංකල්ප වෙනවා එහෙම නම් ධර්මික බව සහ ධර්මය සහ ජනතාවගේ කැමැත්ත කියන දෙකම රාජජත්වේදී ප්‍රධානම තැනක් ගන්න අවස්ථාවක් රජුගේත් රජු වසයෙන් හඳුන්වා ඇත්තේ රජුගේත් වසෙන් හඳුන්ුව ඇතේ රජමා රජු කියන්න නාමෙන් හඳුන්ව ලතිය එන්නේම ධර්මය කියනා දහසින්. ධම්මයන පරේ රංජේතීති රාජ. ධර්මානු කූලව රටවසියාව පාලනය කරම පාලනය ක නිසාම තමයි රජතුමාට රජතුමා කියන්න විවාහාරය යොතලති යන්නේෙති දීර්ග පාඩමක් ටිකක් පේලාවගත වුණා එහෙත් මේ පාඩම, ඉගැන්වෙන සංකල්ප මනමද කියනයකට අවධානය යොමු කරලා අදාළ කොටස්සිටික පාඩම් කරගන්න ඔබට මේ පාඩම ඇසුරෙන් අහන්න ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය දැනුම මේ සාකච්ඡාව තුළින් ඔබට ලැබෙන්න්නට ඇතැයි අපි විශ්වාස කරනු ලබටමා එසේ නම් පිරිවන දහම් පාසල අපගේ ජෝටුප් නාලිකාවත් තුළින් ඊළඟ පාඩමයේ කටි සටහන සමගින් සාකච්ජාව සමගින් සම්බන්ධවිමු එසනම් හැමදිනාටම දෙරන් සරණයි.